සමග ජන බලවේගෙන් නම් කියන්නේ ඔබතුමා දැන් ඩබල් ගේම් කාරයෙක් කියලා. එහෙම කියනවනම් ඒ කියන්නේ දේශපාලනය ගැන අවබෝධයක් නැති කට්ටියනේ. ඒ කියන්නේ ඔබතුමා කිසිම රැලියක අපිට පේන්නද හිටියේ නැහැ සමග ජන බලවේගී රැලිවල. හැබැයි ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක මේ ඊය පෙරේදා කර්මාන්ත ශාලාවක් විවෘත කරන එකකදී ඔබතුමා දැක්ක. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒක විවෘත කරාට ඒක හැදුවේ මම. එතුමා තමයි ආවේ විවෘත කරන්න. ඔහොත් එක්ක දේශපාලනික සම්බන්ධතාවයක් නැහැ කියලාද ඔබතුමා කියන්නේ? කොයි කාලේ ඉඳලා තියෙනවද? අද ඊයේ 1989 ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයේ කාලේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක මම බොහොම මිත්‍රශීලීව වැඩ කළා තියෙනවා. කබීර් හෂීම් මන්ත්‍රීතුමාලගේ ගෙදර මේ ඊය පෙරේදා සාකච්ඡාවක් තිබ්බා. මොකද ඒක සාර්ථකයිද ඒ සාකච්ඡාව? ඒකෙදී අපි කතා කරේ මොකක්වත් නෙවෙයි මේ පක්ෂයේ තාවරයත් රටේ තත්ත්වයත් මේ රටේ තත්ත්වෙට ඉදිරියේ මුහුණ දෙන්නේ කොහොමද? මෙන්න මෙවැනි තියෙන. ඉතින් ඔක්කොම හිටියේ එක මතයක. දෙන්නෙක් හිටියා මේ මතය මොනවා වුණත් රනිල් එක ගිල දිනන්න බෑ කියලා. ඒ දෙන්නගෙන්. ඒගොල්ලෝ කියනවා මේක රට වෙනුවෙන් කතා කරන්නත් ඕනේ മന്ത്രി ආසනේ තියාගන්නත් ඕනේ. එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා පොහොට්ටුවත් එක්ක එකතු වෙලා කියලා චෝදනාවක් යනවා. එහෙම වුණොත් ගමනක් තියෙනවද රනිල් වික්‍රමසිංහ මහත්මයාට? පොහොට්ටුවේ ආර්ථික ඝාතකෝ කියලා දැන් හඳුනගෙන තියෙනවා. ඒ අයත් එක්ක හිටීම තමයි මේ රටේ මිනිස්සු ඔහුට තියෙන ඍණාත්මකයි. ඒක මම එතුමාට කියලා තියෙනවා. මං හිතන්නේ රාජපක්ෂවරු තීන්දුවක් ගන්නවා. තමන්ගේ කඳවුරක් දිනනවා නම් තමන් පැත්තකට වෙන්න. මේ අවස්ථාව විදිහට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එකද සුදුසු නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාම ජනාධිපති වෙනට ඉදිරිපත් වෙන එකද ඔබතුමාගේ මතේ? කවුරු ආවත් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නවා. අපේ UNP එකේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල වෙනසක් නැහැනේ. ඉතින් එදා තිබුණ ගින්දර තත්ත්වය අද නැහැනේ. ඕන මිනිහෙකුට ඇස් දෙකක් තියෙන, කන් දෙකක් තියෙන, පුස්බක් තියෙන, නහයක් තියෙන ඕන මිනිහෙකුට මේක තේරෙන්න ඕනේ. මතවාදයේ නිවැරදි නම් ඉදිරිපත් කිරීමත් නිවැරදි නම් ඒක නම් රටේ ජනතාවගේ මතවාදයේ විවෘතේ එතෙන්ට යනවා මිනිස්සුත් එතෙන්ට. කියන්නේ ඔබතුමා ඉස්සරහදී අපිට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වේදිකාවේ බලා ගන්න පුළුවන් වේද? ඉතින් කොච්චර ඉතින් කොයි වේදිකාවේ ඉන්නවද, කොයි විදියට ඉන්නවද, ස්වාධීන වේදිකාවක ඉන්නවද, ඒ ඔක්කොම ඉදිරියට බලාගත්තා.